මෙහෙම මෙන්න මේ අනුකරණය ආගයන්වල සුසු ආසයක් දාලා ඕගොල්ලෝ දැක්කාන්තර මේකට දාන්න ආසය මොකද T-shirt and SP2 දෙක දැස් කියන ඒ අනුකරණය ඇගෙන පස්සේ ඒකේ පිළිතුර පාවිච්චි කරලා මෙන්න මේ අනුකරණය ආගයන් මේ සිද්ධාන්තය පාවිච්චි කරනවා පැහැදිලි පැහැදිලිද හරි එහෙනම් ඉස්සෙල්ලා ඔයගොල්ලෝ මේ අනුකරණය ආගයන අගේ ලෙමුක ඉස්සෙල්ලා ආගයන් ඔයගොල්ලෝ පාවිච්චි කරනවා T-shirt එකවල මොඩල් එක මතකයි ඔයගොල්ලන්ට tan SP2 දෙක එහම දැන් මම පස්සේ ඔයගොල්ලන්ට මොකද පරණ සීමාවල අලුත් සීමා x සමාන බිඳුවිට එහෙනම් මොකද t සමාන බිඳුවයි කියලා x සමාන එක විට එහෙනම් කවුද t සමාන එක කියලා නේ x ට බිඳුව දා මෙතන tan බිඳුව බිඳුවයි කියන්නේ t සමාන බිඳුවයි x ට 90 5 වැදීම දෙක විට මෙතන 5 දෙක දැම්මොත් x ට 5 වැදීම 4යි tan 5 වැදීම 4 එකයි t සමාන එකයි පැහැදිලි ඔන්න පරණ සීමාව වෙන අලුත් සීමා හරි ඊටසේ ඔයගොල්ලෝ දන්න වෙන මේක මේ සම්බන්ධයෙන් අපිට ගන්න පුළුවන් කවුද dt සමාන කවුද sec වර්ග x පැදීම දෙකයි භාගය කියලා sec වර්ග කියන්නේ කවුද එක දන tan අර පැහැදිලි එහෙනම් dt සමානයි එක දන tan වර්ග x පැදීම දෙක කොහොමද dx හැල්ලම dx භාගය dx tan වර්ග කියන්නේ කවුද t වර්ගනේ එහෙනම් කවුද එන්නේ දෙක මේක සරුණත් මෙහෙට දාලා 2i dt සමාන 1 දන t වර්ග dx අතත් ගන්න පුළුවන් 2i dt වැඩිම 1 දන t වර්ග සමාන dx කියලා ගන්න පුළුවන් පැහැදිලිද? එන dx හා dt ල සම්බන්ධය. මම වේගෙන් වෙන් කරා ඔයගොල්ලෝ දන්නවා ඇති කියලා හිතලා. ඊට පස්සේ අපි දන්නවා ඔයගොල්ලෝ ලියන්න පුළුවන් කොහොමද? sin x කොහොමද ලියන්න පුළුවන්? t ඇසුරෙන් 2i t වැඩිම 1 දන t වර්ග කියලා ලියන්න පුළුවන් sin x. මතකද? හරි cos x ලියන්න පුළුවන් කොහොමද විදිහට? එකරෙන t වර්ග වැඩිම 1 දන t වර්ග මතකද? පැහැදිලි? කෙටියෙන් මම කරේ. මොකෝ මගේ මූලික අරමුණ මේක වාචික කොහොමද මේ හදන්න කියලා පෙන්නන්න. හරි? ඒතර එහෙම sin x නම් මෙයා cos x නම් මෙයා අලුත් සීමා මෙයා dx dt අතර සම්බන්ධය මෙයා පාවිච්චි කරලා i වර්ග මට ලියන්න පුළුවන් දැන් කොහොමද? බිංදුවේ සිට 1 දක්වා 2i dt වැඩිම 1 දන t වර්ග වැඩිම 2i t 1 දන t වර්ග දන 1 රෙන t වර්ග 1 දන t වර්ග දන 1 කියලා සරණවත් වෙනවා මට කොහමද මෙන්න එහෙම බිංදුවේ සිට 1 දක්වා 2i dt වැඩිම 2i t දන 1 රෙන t වර්ග දන 1 දන t වර්ග කියලා t වර්ග t වර්ග කැන්සල් වෙනවා 1 1 2 නැතුව සරල මෙන්න එහෙම අන්තිම වෙනවා බිංදුවේ සිට 1 දක්වා dt t දන 1 කියලා හරි මේ ඉන්නේ කවුද අනුකලනේ ඔයගොල්ලන් තේරෙනවා එන i සමාන එක ගන්න පුළුවන් කොහමද ln t දන 1 සීමා කවුද බිංදුව 1 කියලා නේ හරි ඊට ඉහළ ln වල විශේෂත්වයෙන් ඉහළ සීමා දාලා පහළ සීමා දාලා බෙදන්න يعني මෙහෙම ලියන්න පුළුවන් ln ඉහළ සීමා t දන 1 يعني 1 දන 1 වැඩිම බිංදුව දන 1 උත්තරේ කවුද i සමානයි ln 2 කියලා ගන්න පුළුවන් පැහැදිලි කෙටියෙන් මං කරේ දැන් i හොයාගත්තනේ දැන් මට j හොයන්න ඕනේ මේ සිද්ධියයි මේ සිද්ධාන්තයයි මේකයි පාවිච්චි කරලා දැන් j සඳහා මම සිද්ධාන්තය යොදන්න ඉස්සෙල්ලා අඳුනාගමු කවුද මොකක්ද මේකේ ඉන්නේ කියලා හරි හයි බිංදු වශයෙන් බිංදු ක්‍රියා කරනවා මෙතන තියෙනවා ඒ වශයෙන් අනුක්‍රියා කරනවා ඔයාලා තේරෙනනේ පයයට දෙක fx විතේ වශයෙන් මේ තමයි පාඩම් සමු කරන සියලු දෙනා ක්‍රියා කරනවා කියලා ඔයගොල්ලෝ තියෙන තමයි පැහැදිලි. ඊට මොකක්ද වෙන්නේ? ඊට අනුරූපව මේ සිද්ධාන්තේ මේ පැත්ත මෙයා නම් ඊට අනුරූප අනිත් පැත්තල යන පුළුවන් මේ කොහොමද? බිඳුව 90 සෑම x එකක්ම මෙයත් 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 ප්‍රතිස්ථාපන කරන කවුද? a කියන්නේ මෙතනදී 5 8 2 නිසා 5 8 2 වෙන x කියන ප්‍රතිස්ථාපන වෙනවනේ. ඊට කොහොමද වෙන්නේ? 5 8 2 වෙන x dx වැදීම sin 5 8 2 ඍණ x දාන cos 5 8 2 ඍණ x දාන දෙක පැහැදිලිද? ඊට සරණ මොකක්ද වෙන්නේ? sin 90 ඍණ x කියන්නේ cos x. cos 90 ඍණ x කියන්නේ sin x නේ. දැක්කද? එතකොට එනකොහොමද අපිට? බිංදුවේ සිට 90ට
අනුව රෙන එක් සුළු කරන්න එපා අහම තියාගන්න කොස්ක් දන සයින්ක් දන දෙක ඩක් නේ ඔතන් නම් පස ගොන තේරද මෙම කාරණ එක්ස් පෙදීම මේ කොටස කියන මෙයා ඇත සරල කල මෙහම යනපුලො අනුවත් එඩරග බ අනුවට ඩක් වෙදීම කොස්ක් දන සයින්ක් දන දෙක රින බිඳු සිට අනුවට ඩක් වෙදීම කොස්ක් දන සයිනස් දන දෙක පැදිලද ළමයි මොකක්ද වෙලා තිී ජේ සමානයි අනුවට දෙකවාරයක් මෙන්න කවුද අයි රින අරන්න කවු ජේ දෙක එන අපි තාම් පාසෙනවා දෙකයි ජේ සමානයි ෆයිවිු දෙකයි අයි ඇතත් ජේ සමානයි ෆයිබෙදීම හතරවාරය අයි අයි සඳහා මේ අදාන පුළන් තුරෙන අපට සරල අන්තිර අවසානය උත්තරෙනවා ජේ සමානයි ෆයි එල්ලෙන් දෙකබෙදීම හතරකි තේරුණාද පැදලි